ආයුබෝවන් ඔබ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම මදුනිකා කරපුටුකෙල ප්‍රථමයෙන් පුවත් සිරස්තල කුරගල ඉදිකිරීම කඩිනම් කරන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් මැදගොඩ හිමියන් කාඩිනල් තුමන්ගෙන් කළ ඉල්ලීම ලෝක විවාහක රූරජින තරඟේ හතරවන තැන පුෂ්පිකාට බලංගොඩත් මාවනැල්ලේ ඉවත් කෙරුණු සභාපතිවරු 2022 පහළ යන ගෝලීය ආර්ථික වර්ධන වේගය කුරගල ඓතිහාසික පුදබිමේ ඉදිකිරීම කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද උපදෙස් ලබා දුන්නා කුරගල පුදබිමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවකදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුර කුඹුරේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ උපදේශකත්වයෙන් උයි මෙම විහාර භූමියේ සංවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ සබරගමු පළාතේ බලංගොඩ සිට කිලෝමීටර 30ක දුරින් පිහිටි කල්තොට නිම්නේ කුරගල පුදබිම පිහිටා තිබෙනවා මහරහතන් වහන්සේලා වැඩ සිටි බවට කියවෙන ගල්ලෙන් 13ක් සහිත මෙම පුදබිම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ඉපැරණි සිද්ධාස්ථානයක්. අද පස්වරුවේ කුරගල පුදබිම වෙත පැමිණි ජනාධිපතිතුමා ඉදිවිමින් පවතින දාගැබ් බුදුපිලිම වහන්සේ සහ ධර්මශාලාවේ ඉදිකිරීම පිළිබඳව සොයා බැලුවා. මෙම පුදබිමේ ඉදිකිරීම කටයුතු කඩිනම් කරන ලෙසයි ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. අනතුරුව පුදබිමට පැමිණි ජනාධිපතිතුමා ජනතාව සමගද සුහඳ කතා බහක නිරත වුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට බාධා සිදු කළහොත් සැබෑ වැරදිකරුවන් හඳුනා ගැනීමට නොහැකි වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ පවසනවා. තවත් සහරල්ලා බිහි නොකර පරීක්ෂණ සඳහා සහාය දෙන ලෙසයි ජාතික සංවිධාන එකමුතුව පැවැත්වූ මාධ්‍ය හමුවේදී උන්වහන්සේ ප්‍රකාශ කළේ. එම එකමුතුවේ තවත් නියෝජිතයන් කිහිප දෙනෙකුද මෙසේ අදහස් දැක්වුවා. පාස්කු ප්‍රහාරය සිද්ධවීමෙන් අනතුරුව මෙවන විට මීට අදාළ ත්‍රස්තවාදීන් උන්ට උදව් උපකාර කරපු අය පිළිබඳව පරීක්ෂණ පවත්වමින් යන මේ අවස්ථාවේදී මේ සිද්ධිය කිසියම් දේශපාලනික පෙරලියක් වෙනුවෙන් ප්‍රයෝගී වුණාය කියන අර්ථකථනයක් පහුගියදා යම් යම් උදවියගේ අතින් කියවුණා. මේක තමයි ඉස්ලාම් අන්තවාදීන්ගේ අවශ්‍යතාව. උන්ට කියන්න ඕනකම තියෙනවා මේක මුස්ලිම් අන්තවාදීන්ගේ වැඩක් නෙමෙයි මේක යම් කිසි දේශපාලනික උමනාවකින් සිද්ධ වෙච්ච එකක් කියලා. අපි පිළිගන්නවා සහරාන්ට කොහොමටත් පුපුරවාගෙන මැරෙන්න නිකම්ම ඕනකමක් නැහැ. ඒ සඳහා කිසියම් ජාත්‍යන්තර දේශපාලනේ අවශ්‍යතා ක්‍රියාත්මක වෙනවා ඇති. හැබැයි උනාට මේ ලෝක හැමතැනම රෝපණය කරලා තියෙන ඒ ඉස්ලාම් අන්තවාදී තුල තමයි ඔවුන් මේ ඉදිරියට එන්නේ. කාදිනල් තුමාගෙනුත් ඉල්ලා සිටින්නට කැමති. මේ සම්බන්ධයෙන් ඔබතුමා බොහෝ අදහස් දක්වන නිසා ඒ අන්තවාදීන්ව නිෂ්පාදනය කරන වැඩපිළිවෙල නැති කිරීම සඳහා ආණ්ඩුව ගත යුතු පියවර පිළිබඳව ඔවුන්ව යොමු කිරීමේ අවශ්‍යතාව ඔබතුමන්ටත් තියෙනවා අපටත් තියෙනවා. එහෙම නැත්නම් ඉදිරියේදීත් මේ වගේ අවාසනාවන්ත සිද්ධීන් වෙන්නට පුළුවන්. රජතුමාගේ ප්‍රකාශයෙන් කෙරෙන්නේ මොකද්ද? වහබ්වාදීන්ට තව තවත් උඩගැටි සැපයීමක් ඔවුන්ට ඕන එකක් කළා නිදාස් වෙන්න පුළුවන්. මේක අපේ වැඩක් නෙවෙයි කියන ඒ අර්ථකථනයක් තමයි දෙන්න හදන්නේ. බොරැල්ලේ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ ඇතිවෙච්ච සිද්ධිය. ඒක පිළිබඳව පැය 24ක් ගත වෙන්න ඉස්සෙල්ලා රජතුමාවිලා ප්‍රකාශ ක්‍රපේක ඒ තරම් ප්‍රඥාගෝචර නැහැ කියලා. ඒ පරීක්ෂණයට පොලිසියට ඉඩ දෙන්න ඕන. පොලිසිය නිදහස් කරගන්න ඕන ආණ්ඩුවෙන් පමණක් නෙවෙයි මම කියන කාදිනතුමාගෙනත් පොලිසිය නිදහස් කරගන්න ඕන. තව පිරිසක් හදනවත් කතෝලික සභාව සහ ආණ්ඩුව අතර ගැටුම උත්සන්න කරන්න. ඒක අවශ්‍ය බොහෝ පිරිසක් ඉන්නව රට ඇතුලේ රටෙන් පිටත්. අපි නැවත නැවත ඉල්ලා සිටි වග කියවුතු පුද්ගලයන්ගෙන් මහානායක හිමිවරුන්ගෙන් කාදිනතුමාගෙන් මෞලවි වරුන්ගෙන් ප්‍රශ්නය නිවැරදිව විග්‍රහ කරගන්න ඒ විග්‍රහ කිරීමට බාධා පමුණුවන්න එපා. ඒකෙන් වාසි සැලසෙන්නේ මේ රටට හතුරු දුෂ්ට බලවේගවලට. දලදා මාලිගයට පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව වෙනුවෙන් ඉදිකළ ටොම්ලින් උද්‍යානය සහ නාගරික රතකාල උද්‍යානය විවෘත කෙරුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ටොම්ලින් උද්‍යානයේ විවෘත කළ අග්‍රාමාත්‍යවරයා එහි නිරීක්ෂණ චාරිකාවකටද එක්ුණා. වන්දනාකරුවන්ට විවේක ගැනීම සඳහා කාමර පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් හා වෙළඳ කුටි 16කින් එය සමන්විතයි. ලෝක බැංකුව ආධාර යටතේ ඊට වැය කළ මුදල රුපියල් මිලියන 374ක් අග්‍රාමාත්‍යවරයා සහස්සු වෙන නාගරික රතගාල උද්‍යානයේද විවෘත කළා.
විවෘත රංගපීඨයක් හස්තකර්මාන්ත වෙළඳ සංකීර්ණයක් බොජුන් පියසක් සහ ළමා උද්‍යානයකින් මෙන්ම විවේක පරිශ්‍රයකින්ද එය සමන්විතයි. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 531ක්. මල්ලතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙනරුවේ උපාලියන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඇතුළු පිරිසක්ද මීට එක්ව සිටියා. අද වර්තමානයේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් රජයත් විශාල පරිශ්‍රමයක් දරනව මේ රට සෞභාග්‍ය කරා ගෙන යම්. ඉතිහාසයේ සෞභාග්‍ය මිනිසු භුක්ති විඳලා තිබෙන්නේ ශක්තිමත් නායකත්වයක් සහ ශක්තිමත් රජයක් යටතේ. පාලකයෝ කොටෙකුත් ඉන්නට පුළුවන්, නායකයෝ අවශ්‍යයි. 69 ලක්ෂයක් මේ රටේ ජනතාව ඡන්දය පාවිච්චි කරේ බඩ ගැන හිතලා නොවේ, රට ගැන හිතලායි. අපිට තියෙන අභියෝග, රටට තියෙන අභියෝග අපි කවුරුත් තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ අභියෝග හැමේ අපි ඔක්කොම එකමුතුව කටයුතු කරන්නට ඕන. ඉතාම අපහසු කාල සීමාවක් උනත්, ප්‍රශ්න ගැටලු තියෙන කාල සීමාවක් උනත්, ඔබතුමාලා තියෙන දැකපරිදි අතිගරු ජනාධිපතිතුමාගේ දැක්මානු ඒ නැතිබැරිකම් හෝ අගහිගකම් හෝ තියෙන ප්‍රශ්න ගැටලු හෝ ගෝලීය තත්ත්වය නිසා එතුමා සෞභාග්‍ය දැක්ම තුලින් දීපු පොරොන්දු එතුමාගේ කාල සීමාව තුලම එතුමා ඉෂ්ට කරන්න අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන බව එතුමා පැහැදිලිව සඳහන් කෙරුවා. ජනමාධ්‍ය තුල වෙන්න පුළුවන්, සමාජ මාධ්‍ය තුල වෙන්න පුළුවන්. මේ ඇති වී තිබෙන ගෝලීය තත්ත්වයන් අපිට තියෙන යම් යම් ප්‍රශ්න වලට ප්‍රහාර එල්ල කෙරුවත් ඒවා తాවකාලික ප්‍රශ්න. මහින්ද රාජපක්ෂ මැතිතුමාලා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාලා වසංගත එක විතරක් නෙමෙයි, ත්‍රස්තවාදීන් එක්කත් හැපිලා ජයග්‍රහණය කෙරුවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ මේරිගම කුරුණෑගල කොටසේ ගාස්තු අද ප්‍රකාශයට පත් කෙරුණා. එම මාර්ගයේ පොදු ප්‍රවාහනය සඳහාද ලබන 20 වනදා සිට අවස්ථාව උදාවනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස අපි දන්නවා ඊ දවසේදී ජනතා අයිතියට පත් කෙරුණා. තවත් සුවිශේෂී අවස්ථාවක් අද අපේ ජනතාවට උදා වුණා. ඒ තමයි ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා අද මධ්‍යාහන 12 දක්වා කාලය තුල මේ අධිවේගී මාර්ගයේ ඔස්සේ නොමිලේ ගමන් කිරීමේ අවස්ථාවත් අපේ ජනතාවට උදා වුණා. අපිත් දැන් හදන්නේ මීරිගම ඉඳලා කුරුණෑගලට යන්න හයිවේ එකේ. ගොඩක් හොඳයි මේ මේ වගේ දෙයක් තියෙන බෑ රටකට නේද? ගොඩක් සතුටුයි. වෙන ආණ්ඩුවකින් කරපු නැති දෙයක් කරන එකෙන්ද සෑහෙන හොදක් මේකත් තියෙනවා ඉතින්. ගාන නෙමෙයි අපිට නිදහස් වැඩ කරගන්න ලේසි. මෙතෙන්ට අපේ කාර ලොකු දෙයක්. මේ රජයටත් ජනාධිපතිතුමා ඇතුළු අගමැතිතුමාටත් ගොඩක් ස්තුතිවන්තයි. මේ අතර මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ ගාස්තු ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ඇක්සල් 2 සහ රෝද 4ක් ඇති හෝ ඇක්සල් 2ක් සහ රෝද 6ක් ඇති ද්විත්ව කාර්ය වාහන සඳහා මීරිගම සිට යග්ගපිටිය දක්වා ගාස්තුව රුපියල් 250ක්. එම වාහනවලට මීරිගම සිට නාකලගමුව දක්වා රුපියල් 150ක් අය කිරණ අතර දම්බොක්ක දක්වා ගාස්තුව රුපියල් 200ක්. මීරිගම සිට කුරුණෑගල දක්වා රුපියල් 250ක ගාස්තුවක් අය කිරණවා. සහල් වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් අතර අවම ගාස්තුව රුපියල් 100ක් වන අතර ඒ කුරුණෑගල සිට දම්බොක්ක දක්වායි. මේ අතර ඇක්සල 2ක් සහ රෝද 6ක් ඇති වාහන සඳහා අවම ගාස්තුව කුරුණෑගල සිට දම්බොක්ක දක්වා රුපියල් 150ක් වනවා. එම වාහන සඳහා මීරිගම සිට යග්ගපිටිය දක්වා රුපියල් 350ක ගාස්තුවක් අය කෙරෙනවා. ඇක්සල 2කට වැඩි වාහන සඳහා කුරුණෑගල සිට දම්බොක්ක දක්වා අවම ගාස්තුව රුපියල් 150ක්. එම වාහන සඳහා මීරිගම සිට යග්ගපිටිය දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 550ක්. මේ අතර මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ පොදු ප්‍රවාහනය සඳහා ලබන 20 වනදා සිට අවස්ථාව උදා වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ දවසේදීත් පැහැදිලිවම ප්‍රකාශ කළා මොන බාධක අභියෝග ආවත් අපේ රටේ ජනතාවට ලබා දුන්නු පොරොන්දු ඒ විදිහටම ඉෂ්ට කරනවා කියලා. මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියත් අන්න ඒ වගේ පොරොන්දුවක්, ඉෂ්ට වීමක්. අපි බලාපොරොත්තු වෙනවා මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉතිරි අදියරන් දෙකත් ඉතාමත් ඉක්මනින් අවසන් කරලා අපේ රටේ ජනතාවට ඒව දායාද කරන්න හැකියාව, ශක්තිය ලැබේවි කියලා. බලංගොඩ නගර සභාවේ සභාපතිවරයා සහ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම දුරවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය සබර්ගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් නිකුත් කිරීමටයි පියවරගෙන තිබෙන්නේ. එම සභාපතිවරුන් ඉදිරිපත් කළ අයවැය යෝජනා පරාජය වීම හේතුවෙන් සබර්ගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාට ඇති බලතලවලට අනුව ඔවුන් දුරෙන් ඉවත් කළ බව ගැසට් නිවේදනයේ සඳහන්. ඒ අනුව බලංගොඩ නගර සභාවේ සභාපති චාමික ජයමිණි වැවේගෙදර සහ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ චන්දන කුමාර් ජයවර්ධනන මහතුරුන් සිය දුරවලින් ඉවත් කර තිබෙනවා.
ලෝක විවාහක රූරජන තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා විවාහක රූරජන පුෂ්පිකා ද සිල්වා එම තරඟයේ හතරවන ස්ථානයේ දිනාගෙන තිබෙනවා. 2021 ලෝක විවාහක රූරජන තරඟාවලිය ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේදී පැවැත්ුණේ 35 වන වරටයි. රටවල් 58ක් නියෝජනය කරමින් තරඟකාරියන් ඉටෙක්ව සිටියා. මෙවර තරඟාවලියේ පළමු ස්ථානයේ හිමි කරගත්තේ ඇමරිකාව නියෝජනය කළ ෂයිලින් ෆෝඩ් විසිනුයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පුෂ්පිකා ද සිල්වා ලෝක විවාහක රූරජන තරඟාවලියට සහභාගී වුණා. තරඟාවලියේදී තමන්ට හිමි වූ ජයග්‍රහණය ගැන පුෂ්පිකා ද සිල්වා Facebook සටහනක් තබා තිබුණා. 2013 වසරේ ලොව හොඳම නිරූපණ ශිල්පිනිය බවටද පත් වූ පුෂ්පිකා ජාත්‍යන්තර කතා බහට ලක්ුණේ ශ්‍රී ලංකා විවාහක රූරජින ලෙස කිරුළු පැලඳීමත් සමගයි. මදුනිකා සංචරණ සීමා ඉවත් කර ඇති පසුබිමක එය අවභාවිත නොකර සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. සහන් බොහෝ සංචාරක ප්‍රදේශ ජනතාවගෙන් පිරී පවතින අතර වැඩි දෙනෙකු සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින ආකාරය දැක ගන්නට පුළුවන්. අද දිනේදී තවත් කොරෝනා ආසාදිතින් 690 දෙනෙකු මෙරටින් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 596347ක් දක්වා හිර ගියා. රෝහල්ගතව සහ නිවාසවල පුද්ගලින් 12940 දෙනෙකු ප්‍රතිකාර ලැබනවා. සුවය ලබා ඇති සංඛ්‍යාව 568210ක්. ඊයේ තහවුරු කරන ලද කොරෝනා මරණ 14ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද වාර්තා කළා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15211ක් දක්වා ඉහළ ගියා. සංචරණ සීමා ඉවත් කිරීම මෙන්ම සතියන්තයේ දීර්ඝ නිවාඩුවක් යෙදීමත් සමග කතරගම අනුරාධපුර පුදබිම මෙන්ම නුවරඑළිය වැනි සංචාරක ප්‍රදේශවලට වැඩි වශයෙන් ජනතාව පැමිණෙමින් සිටිනවා. කොළඹ නගරයේද බොහෝ ස්ථාන ජනතාවගින් පිරී පවතිනවා. එහෙත් කොරෝනා දෛනික ආසාදිතින් වාර්තා වීම ඉහළ යමින් ඇති පසුබිමක ලබා දී ඇති නිදහස අවභාවිත නොකරන ලෙසයි සෞඛ්‍යංශ ජනතාවගින් ඉල්ලා සිටින්නේ. ශ්‍රී ලංකාව තුලත් විශේෂයෙන්ම සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග සංචරණයේ පැහැදිලි වැඩි වෙලා තිබෙනවා. දීර්ඝ සතියන්ත කාලයන් තුල විවිධ ප්‍රදේශවලට විවිධ ඥාති මිත්‍රයන් හමුවීමට විවිධ සාද්ද විවිධ හමුවීම් සහ විනෝද චාරිකා මෙන්න මේ සියලු දේ නිසා ශ්‍රී ලංකාව තුලත් ඉතා පැහැදිලිවම සංචරණය වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා මේ රෝගය රට පුරා නැවත පැතිර යාමේ පැහැදිලි තර්ජනයක් ඇති වෙලා තිබෙනවා. මේ සියලු දේවල් පාලනය කර ගැනීමට දැනට ලෝකේ භාවිත කරන ප්‍රධානම විද්‍යාත්මක ක්‍රමවේදය වන ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඇති කර ගැනීම සහ ඒ වර්ධනය කර ගැනීම බූස් කිරීම මේ එන්නත් ලබා දීම තුළින් පමණයි සිදු කර ගන්න පුළුවන් විවිධ මිත්‍යා මතවලට රැවටෙන්නේ නැතුව සහ විවිධ පුද්ගලයන්ගේ සමට ඔවුන්ගේ දැනුම අඩු වීම නිසා හෝ ඔවුන්ගේ එල්බගල තිබෙන සමහර මිත්‍යා විශ්වාස නිසා සිදු කරන ප්‍රචාරයන්ට රැවටෙන්නේ නැතුව මේ එන්නත සීල දනාට මේ ලබා ගන්න කියන එක අපි ආරාධනා කරනවා. ශිෂ්‍යත්ව විභාගයේ ලබන 22වනදා සහ උසස් පෙළ විභාගයේ පෙබරවාරි 7වනදා දින නියම කළ පරිදිම පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ලබන 22වනදා දිවෙනපුරා මධ්‍යස්ථාන 2943කදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. සිංහල මාතෙන් අයදුම් කරුවන් 255062 දෙනෙකු විභාගයට සුදුසුකම් ලබා සිටින අතර දෙමළ මාතෙන් පෙනී සිටින සංඛ්‍යාව 85446ක්. මෙතර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පෙබරවාරි 7වනදා සිට මාර්තු 5වනදා දක්වා පැවැත්වෙනවා. ඒ විභාග මධ්‍යස්ථාන 2438කදී පාසල් අයදුම් කරුවන් 279141 දෙනෙකු සහ පෞද්ගලික අයදුම් කරුවන් 66101 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා. කෘෂි දීවර සත්ව කාර්මික හා සේවා සැපීම යන අංශ ඉලක්ක කර ගැනීමෙන් ක්‍රියාත්මක වන සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩපිළිවෙල මෙවන විට මෙරට අඩු ආදායම් ලාභීන්ගේ ජීවන මට්ටම ඉහළ නංවන්න විශාල දායකත්වයක් ලබා දෙනවා. අභියෝග මැද හැදෙන රට විශේෂාංගයෙන් අද අපි ඉදිරිපත් කරන්නේ සෞභාග්‍ය නිෂ්පාදන ගම්මානවල ඔබ නොදත් කතාවයි. අඩු ආදායම් ලාභී ජනතාව සවි බල ගැන්වීම යටතේ රජය ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ගණනාවක් අතරින් ඉතාමත් සාර්ථක නැවුම් ව්‍යාපෘතියක් විදිහට සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන අපිට හඳුන්වන්නට පුළුවන්. අද මේ සොයා බැලීම ඒ පිළිබඳවයි.
लेखम तुमा मुकदमे सौभाग्य निष्पादन गम्मान कियन्ने मूलिक वशेम संकल्प देखक मत क्रियात्मक वेच फलवीन मेक रटे दुपद जनता आदायन तत्व नगाहिट अनीपत्य रटे निष्पादने नगाहिट कर्णल सामान्य मिलियन तीस दहकट आसन प्रमाण आदाय जाति आर्थिक बलापुरपादने ग्रामीय वशे निष्पादने मे देशीय सपयम कर यमुकर्टर मे आई मसिकट यावन अमेरिकन डॉलर लक्षा तेक् लक्ष पणत प्रमाण पिटट याव सौभाग्य निष्पादन गम्मान अटते क्रियात्मक सुरताल मत्स्य व्यापृतिय कर्मांत मट्टमिन वगेम गृहस्थ मट्टमिन क्रियात्मकाय कुडा परिमाणे सुरताल मसुन व्यापारिकेक्ट उना टिकाक महान्सि वुणोत् मे विधिहट तमंगे व्यापारे तबदुरटत् पुलुल करगन्न पुलुवन् ඒ වගේ දිරිය මිනිස්සු රටට ශක්තියක් ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත අඩු ආදායම් ලාභින් සඳහා නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා පවසනවා ඔබට ගයක් රටට හෙටක් රජය ක්‍රියාත්මක කර ඇති අඩු ආදායම් ලාභින් සඳහා වන නිවාස ආධාර වැඩසටහන යටතේ ඉදිරි මාස 3 තුල නිවාස 100ක් කොළොන්නා වාසනය තුල ඉදිකිරීමට නියමිතයි. ඒ යටතේ ඉදිකළ නිවාස 2ක් විවෘත කිරීම හා නිවාස 10ක ඉදිකිරීම ආරම්භ කිරීම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ රටේ අහිංසක ජනතාවගේ නිවාස ගොඩනගන්න රජය ශක්තිමත් කරන්න අපි මේ දෙයි කරන්න ඕනේ. මොකද විශාල ජනතාවක් ඉන්නවා නිවාස නැති. ඒ ජනතාවට නිවාස යෝජනා ක්‍රම ගෙනල්ලා නිවාහනක් ලබා දෙන එක තමයි අපේ අභිපාත්‍ය. ඉතින් ඒ නිසා අපිට ඕන අපේ කාර්යභාරය ඉදිරියට කරන්න අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් රට ඉදිරියට ගෙනියන්න මේ සියලු දේම ශක්තිමත් කරගෙන ඉදිරියට යන එක තමයි අපේ වගකීම. සීග්‍රේන් මිල ඉහළ ගොස් තිබූ එළවලු බොහෝමයක මිල මෙවන විට යම් මට්ටමකින් අඩු වී ඇති බව පාරිභෝගික ජනතාව පවසනවා. එළවලු තොග ලැබීමද ඉහළ ගොස් ඇති අතර මිල අඩු වීම හේතුවෙන් මිලදී ගැනීමද ඉහළ ගොස් ඇති බවයි ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් අනුව බෝංචි කිලෝවක් රුපියල් 300ක් 350ත් අතර මිලකට අල විවනවා. ලීක්ස් රුපියල් 160ත් 200ත් අතර මෙන්ම කැරට් රුපියල් 300ක් 350ක් අතර මිලකටයි අල විවන්නේ. රාබු කිලෝවක තොග මිල රුපියල් 70ක් 80ක් අතර මිලක පවතිනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් අල විවන්නේ රුපියල් 450ක් 550ක් අතර මිලකටයි. මාළු මිරිස් කිලෝවක් රුපියල් 500ක් 600ක් අතර මිලකයි පවතින්නේ. ලොකු ලුණු කිලෝවක් රුපියල් 170ක් 200ක් අතර මිලකටත් රතු ලුණු කිලෝවක් රුපියල් 220ක් 230ක් අතර මිලකටත් අල විවනවා. කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග මිල ගණන් 90 කැරට් කිලෝවක තොග මිල රුපියල් 250ත් 260ත් අතර මිලක පවතිනවා. ලීක්ස් කිලෝවක් රුපියල් 180ත් 200ත් අතර මිලකටත් අර්තාපල් කිලෝවක් 220ත් 240ත් අතර මිලකටත් අල විවනවා. කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් අල විවන්නේ රුපියල් 400ත් 500ත් අතර මිලකටයි. තක්කාලි කිලෝවක් රුපියල් 110ත් 120ත් අතර මිලකට අල විවනවා. ආර්ථික මධ්‍යස්ථානවල එළවලු තොග මිල ගණන් වලට සාපේක්ෂව එළවලු සිල්ලර මිල ගණන් පිළිබඳව අපසොය බැලීමක් සිදු කළා. ඒ අනුව නුගේගොඩ දෙල්කඳ පොලේ තක්කාලි ග්‍රෑම් 250ක් රුපියල් 70කටත් දෙහි ග්‍රෑම් 250ක් රුපියල් 60කටත් අල විවනවා. දඹල ග්‍රෑම් 250ක් අල විවන්නේ රුපියල් 40කටයි. පතෝල ග්‍රෑම් 250ක් රුපියල් 60ක් වෙනවා. කැරට් ග්‍රෑම් 250ක් රුපියල් 80කටත් රාබු ග්‍රෑම් 250ක් රුපියල් 20කටත් අල විවනවා. මෑකරල් ග්‍රෑම් 250ක් රුපියල් 60ක මිලකටයි අල විවන්නේ. පසුගිය දිනවලට සාපේක්ෂව එළවලු මිල ගණන් අඩුවීම සම්බන්ධයෙන් වෙළඳුන් සහ පාරිභෝගිකයින් පවසන්නේ මෙවන් අදහසක්.
එළවලු දෙහි තක්කාලි අඩු වෙලාද දැන් ටිකක් අඩුයි මිල ගන්න අඩුයි දැන් එළවලු මිල අඩුයි කියලා කියනවා ඇත්තද ඔව් අඩුයි ටිකක් ගමේ එළවලු පොඩ පොඩ අර කොහිල වගේ જાති නම් පොඩක් ගණන් අඩුයි ඒ වුණාට අර නෝරෙලිය එළවලු වල නම් මිල වැඩි තාමත් ලුණු කීයද සතුරුණු 500 200 බිරුණු 500 120යි කරපුංච රම් පහේමත් වැඩිලාද ඒව නම් වැඩිලා නැහැ ඒව රුපියල් 20යි තාම එළවලු කොහමද පොඩ අඩුල ගණන් ටික ලුණු කිලෝ එක කියන්නේ රුපියල් 240 කියන්නේ දැන් රුපියල් 180ක් වගේ පොඩ අඩුණානේ පොඩ අඩුයි රටට විදේශ විනිමය ගෙනෙන පළතුරු වගාව රැකගන්න පරිසර හිතකාමී දේශීය කෘමිනාශකයක් නිපදවීමට තරුණියකු සමත් වුණා. විදේශ වෙළඳපොළ ඉලක්ක කරගනිමින් දඹුල්ල වැවල වැව ප්‍රදේශයේ ගොවි ජනතාව අඹ කිලෝපේර දෙලුම් කටුවනෝදා ගස්ලබු ආදී පළතුරු වගාවන් සිදු කරනවා. එහෙත් පිටි මකුණු සහ කෘමි උවදුරු හේතුවින් වගාකරුවන් පත්ව සිටින්නේ දැඩි අසීරුතාවකටයි. ගොවීන් තම වගාවන්ගෙන් ඉවත් වීමටද පෙළඹී සිටිනවා. මේ පිළිබඳ බලධාරීන් දැනුවත් කළද නිසි පිළිතුරක් නැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ. මේ දිලීරයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් දිලීරනාශක නැහැ මේකට ගහගන්න. මම පේර අක්කර 4ක් විතර වගා කරලා තියෙනවා. කෘමිනාශක නැහැ, පොහොර නැහැ. මෙතන අක්කර 4ක් විතර තියෙන පේරයි යඹයි. නඩත්තු කරන්න විදියක් නැහැ. කිසිම කෙනෙක් මේ පැත්තකට එන්න මහත්තයා. දැන් මේවා පිටරට යවන ඒවා. මේවා පිටරට යවලා දේශීය ආදායමක් ලංකාවට එනේ. ඩොලර්. අද රටේ ඩොලර් නැහැනේ. ඩොලර් තමයි මේ වැටිලා තියෙන්නේ. ගස් යට වැටිලා ඩොලර්. ඔබ හැම පේර ගෙඩියක්ම මේ වගේ. දැන් මේක වෙනද පොල්ට හරන් ගිහලා මේ පේර ගෙඩියක් ඉතින් කවුද ගන්නෙ? මනුස්සයෙක් ගන්නවද බඩුව? මේ බෝගෙට ගහන්න ඕන දිලිරනාශක මේ කූඹින්න ගහන්න ඕන කෘමිනාශක. නමුත් කෘමිනාශක නැහැ. මාධ්‍යමගින් මේ පිළිබඳ හෙලිකිරීමත් සමග කෑගල්ලේ පදිංචි සමන්ත වික්‍රම ජයසිංහ තරුණයා දේශීය කෘමිනාශකයක් නිපදවා එය අත්හදා බැලීම සඳහා ලබා දී තිබෙනවා. එය සාර්ථක බවයි ගොවි ජනතාව පවසන්නේ. ඊට පස්සේ දැන් අර මේ මහත්තුරුගයක් එහෙම අවිලා තෙල් වර්ගයක් එහෙම ගෙනත් දුන්නා. ඉතින් ඒක ගැහුවා කියලා සාමාන්‍ය සාර්ථකයි. අමවගර සාර්ථකයි ඒක. ඊට අනුවම්ම නිකන් විනාශ මුඛයට ගියේ. දැන් ඉදිරියට දැන් සාර්ථක මේගොල්ලොත් එක්ක එකතු වෙලා මේ කරගෙන යන්න තමයි බලාපොරොත්තු. අපි මේක හදාගෙන ආවේ අපේ වදාවල් වලට අපි පාවිච්චි කරන අපි වෙනත් ව්‍යාපාරවල යෙදෙන කට්ටිය. 100%ක් දේශීය කිසිම වසක් විසක් නැහැ. 100%ම කෘමියට හානිය වෙනවා. කාගේ වගාවන් වලට හානි කරන කෘමියා කියන කැටගරි එකක් ඉන්නවනේ. මේක එළවලු වගාවට වෙන්න පුළුවන්. පළතුරු වගාවට වෙන්න පුළුවන් හානිය තියෙන ඕනම තැනකට පාවිච්චි කරු මියානිය මේ පලිබෝධනාශකයේ සම්පූර්ණ ඕනම කුමියගේ හානිය වළක්වලා තමන්ගේ වගාව රැක ගන්න පුළුවන් මම පලිබෝධනාශක දෙපාර්තමේන්තුවේ අනුමැතිය ගන්නට ගියා එතකොට කෘෂිකර්ම අමාත්‍යාංශයට ගියා ඒ කියන්න ඕන හැමතැනටම කිව්වා නමුත් අද වෙන අපිට කිසිම පිළිතුරක් ලබා දුන්නේ නැහැ ඒ කියන්නේ ලංකාවේ ලොකු මාෆියාවක් තියෙනවා රසායනික මාෆියාවක් කියලා තියෙයි ඒගොල්ලෝ අපිට මේක එළියට දෙන්න එන්න අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ රජෙන් කියන්නේ දේශීය දේවල් පාවිච්චි කරන්න කියලානේ. ඉතින් රසායනික ද්‍රව්‍ය ගේන්න ඩොලර් පිටරටට දෙන්න ඕන. දැන් එහෙම කරන්න දෙයක් නැහැ. දැන් මේ කොල්ලෝ දෙන්නෙක් හදලා තියෙනවා අපේ දේශීය නිෂ්පාදනය. ඉතින් මේවා ගොවියට හඳුන්වලා දීලා මේවා බලලා මේවට අනුග්‍රහය දක්වන්න. නැත්තම් ওই සීත කාමරවල ඉඳලා නිකන් කැරකෙන පුටුවල ඉඳලා පිස්සෝගේ වැඩ කරනවා නම් වැඩක් නැහැ. මේ අපේ උන්ට තැනක් දෙන්න. විපක්ෂයේ කුමන චෝදනා එල්ල කළද අභියෝග මැදවුවද රජයේ ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා මුදල් අමාත්‍යතුමා එදා පොරොන්දුන ආකාරයටම මේ වර්ෂය තුලදී වැටුප් වර්ධක ලබා දෙන්න කටයුතු කරනවා පමණක් නැමේ ජේ නිලධාරීන්ට රුපියල් 5000 ගණන් වැටුප් වැඩි වුණ එකත් එකතු කරලා තමයි විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට මේ වැටුප් වැඩි කරන එක ලබා දෙන්න කටයුතු කරන්නේ දැන් මේක විපක්ෂය කරන එකම චෝදනාව තමයි හැමදේම නැහැ කියන එක එව නැත්තම් මොකක් හරි කොහෙක හරි තියෙන අඩුවක් කියන එක පෙන්වන එක පමණයි නමුත් අද මේ ආකාරයෙන් අපිට සාමාන්‍ය අතට ජීවත් වෙන්න හැකියාව ලැබිලා තියෙන එක ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ එන්නත් කරන එක කතා කරන්නේ නැහැ. ඉතින් ආර්ථිකය දැන් කිව්වා ජනවාරි මාසේ 15 වෙනිදා වෙනකොට රට කඩම් වැටෙනවා කිව්වා. රජයේ නිලධාරීන්ට වැටුප් ගෙවන්න බැරි වෙයි කියලා කිව්වා. ඊට පස්සේ රටේ ජනතාවට කණ්ඩ නැති වෙයි කියලා කිව්වා. ආ පෝලිං වල ඉඳ වෙනවා කියලා කිව්වා. නමුත් එහෙම දෙයක් සිදු වෙන්නේ නැහැ. අපිට එක් එක් කාලවල වල එක් එක් කල්මනා කරන ගැටලු නිසා සමහර තැන් වල අභියෝග තිබුණත් අපිට බහුතරයක් හැටියට ගත්තාම අද මේ ජනතාවට ඒ අවශ්‍ය කරන සහනයන් ලබා දෙන්න හැකි වෙලා තියෙනවා. සිරිපාගම පලාබද්දල ප්‍රදේශයේදී දියනාමින් සිටියේදී අතුරුදන් වූ පිරිමි දරුවාගේ සිරුර අද සොයා කැනුණා. සිරිපා වන්දනාවේ පැමිණ පලාබද්දල ප්‍රදේශයේදී දියනාමින් සිටි හතර දෙනෙකු ජලපහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර එක් අයෙකු දිවි බේරාගෙන තිබෙනවා. දෙදෙනෙකු මිය ගොස් ඇති අතර අතුරුදන්ව සිටි වයස අවුරුදු 12ක් වන පිරිමි දරුවාගේ සිරුර අද උදෑසන සොයා ගැනුණා. මෙලෙස මිය ගොස් ඇත්තේ හොරණ අඟුරු අතට පදිංචි වයස අවුරුදු 40ක් වන නාවික හමුදා සෙබලෙක්, ඔහුගේ පුතා සහ වයස අවුරුදු 22ක් වන යුද හමුදා සෙබලෙකුයි. නෙදර්ලන්තයේ සිට යාපනයේ පදිංචිකරුවෙකුට වූ පාර්සලයක තිබී මත්පෙති තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ රේගු නිලධාරීන් සොයාගත්තා. මෙම පාර්සලයේ කාඩ්බෝඩ් බිත්ති තුළ
ග්‍රෑම් 1600ක බරකින් යුත් මත්පෙති 4000ක් සංගවා තිබූ අතර ඇඳ ඇතිරිලි සහ සෙල්ලම්බඩු පාර්සලයක් බවටයි රේගුව වෙත ප්‍රකාශ කර තිබුණේ. එහි වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 26ක් පාර්සලයේ ලබා ගැනීමට පැමිණි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සමගින් ස්වාධින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.